අයිබෝවන් මම සන්ධ්‍යා ඔබ සැමෝම මගේ learn it do it channel එකට සාදරයෙන් පිළිගන්නවා මම අද පෙන්වන්න යන්නේ මේ බලන්න මේ බ්ලවුස් එකේ V shape එක වගේ ඇවිල්ලා ලස්සනට ප්ලැකට් එක හරි ගන්න හැටි. ඒ වගේමයි මේක අත් නැති බ්ලවුස් එකක් ගවුමක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට උගලන්ට අවශ්‍ය වෙනවා basic block එක බලන්න ඒකේ side dart එක තියෙනවා. මේ side dart එක අපි යම් කිසි දෙයක් මොස්තරයක් නිර්මාණය කරනවා නමුත් waist dart එකකින් අපිට වැඩක් නැහැ. මම බ්ලවුස් එකේ දිග හැටියට අඟල් 24ක් ගත්තා. ඔයාලා කැමති ටිකක් බ්ලවුස් එකට ගන්න. මේ side එකේ මේ අංශයේ ඉඳලා ඉහළට මම අඟල් 3 කාලක් එසෙව්වා. ඒක ලස්සනට මම රවුන්ඩ් කරලා වාටිය දක්වා ඇඳගත්තා. බලන්න මම පෙරමැද ඉස්සරහා පොඩ්ඩක් වැඩිපුර කොළ කැල්ලක් ඇලෙව්වා මට මේ ප්ලැකට් එක අඳින්න ලේසි වෙන නිසා ඔයගලනුත් ඒ විදිහට කරන්න මොකද ඩබල් ගන්න එක අපරාධනේ කොළ කැල්ලක් ඇලුවොත් ඇති. දැන් මම කරපළල ලකුණු කරනවා. බලන්න අඟල් 1යි කාලක් මම ලකුණු කරා. කර ගැඹුර අඟල් 5 මාරක් ලකුණු කරා. අර අනිත් ගණන් ලියලා තියෙන්නේ සෙන්ටිමීටර්ස් වලින්. ඔයගොල්ලන් ඒවා ගණන් ගන්න එපා. මොකද අනිත් රටවල් වල අය බලන්නේ සෙන්ටිමීටර්ස් වලින් නිසා. දැන් ප්ලැකට් එකේ දිග මම ලකුණු කරනවා අඟල් 9 මාරක්. ඒ අඟල් 9 මාරක් ලකුණු කරපු තැන ඉඳලා අඟල් භාගයක් ඇතුළට සහ අඟල් භාගයක් පිටට ලකුණු කරන්න. ඒ ඇවිල්ලා දැන් පෙරමැදනේ තියෙන්නේ පෙරමැද සිට අඟල් භාගයක් ඇතුළට අඟල් භාගයක් පිටට ලකුණු කරන්න. ප්ලැකට් එකේ පළල අඟලක් නිසා. ප්ලැකට් එකේ පළල මීට වැඩි වුණනම් එතනදිත් මම වෙනස් කරගන්න ඕනේ. මේ මම කරලා තියෙන බ්ලවුස් එකේ මෙෂර්මන්ට්ස් තමයි මේ දෙන්නේ. දැන් කර ගැඹුර අඟල් 5 මාරනේ. බලන්න දැන් මම කර හැඩය ඇඳ ගන්නවා අලුත් කර පළල කර ගැඹුර ප්ලැකට් එකේ දිග දක්වා ලස්සනට යා කරලා. ඉස්සරහා මේ විදියට කෙලින් රේඛාවක් ඇඳ ගන්නකෝ. එතකොට ලේසි. ඒ අඟල් භාගයක් එළියට ලකුණු කරපු තැන ඉඳලා බලන්න ওই විදියට ලකුණු කරගන්න. දැන් මේ ප්ලැකට් එකේ පළල මම ලකුණු කරනවා. අඟල් 1ක් සෙන්ටිමීටර්ස් 3ක් දාලා තියෙනවා. ඔයගලන් සෙන්ටිමීටර්ස් වලින් බලන්න එපා. අඟල් වලින් දෙන ගණන් බලන්න. ඔය විදියට ලස්සනට මුළු ප්ලැකට් එකම ඔය ප්‍රමාණයම එන්න ඒ වටේටම අඟල් එකක පරතරය එන්න ඇඳ ගන්න. දැන් පිටිපස්ස කොටස අරගෙන ඒකේ උරහිස රේඛාවෙන් නමලා උරහිසට උරහිස තියලා ඉදිරිපස උරහිස පිටිපසට බලන්න කරපැතිවල් දෙක එක පැත්තට යන්න අත එක පැත්තට යන්න හරියටම උරහිස උඩ තියලා ඉස්සලා ඔයගොල්ලන් පින් එකක් ගහගන්න ඒක හෙට මෙහෙට යන්නේ නැති වෙන්න දැන් ලකුණු කරගන්න හරියටම අපි මේ ප්ලැකට් එක ඇඳපු තැන ඉඳලා බලන්න එතකොට පිටිපසටත් ඒ ප්‍රමාණයම ලස්සනට යන නිසා ලකුණු කරලා ඒ පරතරයම ඇඳ ගන්න. ඉස්සලාම අඟල් එකක් අපි කරපලල කරා ඊට පස්සේ අඟල් 3 මේ අඟල් එකක පරතරයට ඒ ප්ලැකට් එකේ ප්‍රමාණය ඇඳගත්තා. පින් එකක් ගහලා ඒක එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න ෆික්ස් කරගන්න. දැන් වෙනම කොලයක් අරගෙන මේ කොටස ට්‍රේස් කරලා ගන්න එළියට. ට්‍රේසින් කොලයක් තියෙනවා නම් එහෙමත් හොඳයි. නැත්නම් කොලයක් යටින් තියලා වීල් එක අරගෙන ওই කොටස ට්‍රේස් කරලා ගන්න. මම ඒක උරහිස තියෙන රේඛාවත් ලකුණු කරගත්තා. දැන් වටේටම මැහුම් වාසි තියාගන්න අඟල් භාගයේ බැගින්. තියලා කපා ගන්න. මම ඔය කඩවැටි වලින් පෙන්නන්නේ මැහුම් වාසි තියාගත්තා කියන එක. දැන් අපි ඔය කොටස ඇඳගෙන ඉවරයිනේ. ඔය දැන් পেපර් එකේ තියෙන මේ කොටසෙන් අපිට ඇති වැඩක් නැහැ. දැන් මේ විදියට ඉදිරිපසේ සයිඩ් ඩාට් එක නමලා පින් එකක් ගහගන්න. පින් එකක් ගහලා මනින්ද සයිඩ් ඩාට් මේ සයිඩ් සීම් එක කියන්නේ අංශේ කොච්චරක් තියනවද කියන එක. ඒ ප්‍රමාණය ලකුණු කරන්න ඕනේ අපි පිටිපස අංශයෙන්. ඉදිරිපස අංශයේ ප්‍රමාණය අපි පිටිපස අංශයේ ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගන්නවා. බ්ලවුස් එකේ පිටිපස ටිකක් දිගටම මම අරන් තින්නේ ඉදිරිපසට වඩා බලන්න මම අඳින විදිහ. කියන්නේ බ්ලවුස් එකේ පිටිපස චුට්ටක් දිගයි ඉස්සරහට වඩා. දැන් අත් නැති බ්ලවුස් එකක් හින්දා මම මේකේ අඟල් භාගයක් අත්කට ඉහළට කරනවා. කරලා ඒක යා කරගන්නවා අත්කටට ওই විදිහට. නැත්තම් බ්ලවුස් එක මේ අත් නැති එකක් හින්දා මේ අංශෙන් ලොක් වෙන්න පුළුවන්. ඒ ටිකම මම කරනවා මේ ඉදිරිපසටත්. අඟල් භාගයක් ඉහළට එසුවා. අත් කටත් එක යා කරගන්න. බ්ලවුස් එක උගලන්ට ගොඩක් ලොකුවට ඕන නම් අංශය කෙලින් කරලා ඇඳ ගන්න. මම වැඩි කෙලින් කරේ නැහැ මොකද ඩාට්ස් මහන් නැති හින්දා බ්ලවුස් එක ගානට හිටිනවා. නමුත් සමහර අය ටිකක් ලොකුවට අවශ්‍ය නම් ඒක කරගන්න. බලන්න මම වටේටම මැහුම් වාසි තියාගත්තා. පසුපස මැද නැම්මට කපන්න. දැන් මේකටත් මැහුම් වාසි තියලා කපා ගන්නවා. බලන්න මම කපන්නේ කොතනින්ද කියන එක. ඒක පෙරමැද. දැන් අපි මේ කොටස ට්‍රේස් කරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ කොටසෙන් වැඩක් නැහැ. බලන්න මේ කොටසට ඇඳගත් මේ කොටසට තමයි අපි මැහුම් වාසි තියාගන්නේ. මේ blouse එක බ්ලැකට් එක විතරක් නෙමෙයි ඔයගලන්ට මම පොඩි මොස්තර එකකුත් ඒකට කියලා දෙනවා. එතකොට එකම blouse එකෙන් යම් දෙයක් තව ඉගෙන ගන්න නිසා. මම හුවාසි තියාගන්නේ අලුතෙන් ඇඳපු අත්කටට. දැන් බලන්න මම මේ පෙන්වන්න යන්නේ. ඉස්සෙල්ලා මම මේ කරන්න යන්නේ අත්කටට ෆේසින් එකක් ඇඳ ගන්න විදිහ. කැමති කට්ටියට පයිපින් එකක් තියලා මහන්නත් පුළුවන්, ෆේසින් එකක් මහන්නත් පුළුවන්. පයිපින් එක ගැන කියලා දෙන්න ඕනේ නැහැනේ, පයිපින් එක ලේසියිනේ. මම මේ ෆේසින් එකක් ගන්න හැටි තමයි කියලා දෙන්නේ. උරහිසට උරහිස තියලා ඉදිරිපස සහ පිටුපස මේ විදියට පින් එකක් ගහගන්න. ගහලා මේ අත්කට අපි ට්‍රේස් කරගන්න කොලයකට. මම ඒකේ උරහිස තනත් ඒ රේඛාවකින් ලකුණු කරගත්තා. මතක ඇතුව ලියන්න ඉදිරිපස සහ පිටුපස කියලා. නැත්නම් ඔයගොල්ලන් වරදවලා මේ මේක මූට්ටු කරන්නත් පුළුවන්. මං අඟල් එකමාරක් මේ විදිහට තියලා ලකුණු කරගෙන යනවා. ෆේසින් එකේ පළල අඟල් එකමාරයි. දැන් ෆේසින් එකේ අත් කටට ඇල්ලෙන පැත්තට සහ අංශයට මැහුවාසි තියාගන්න අනිත් පැත්තට අවශ්‍ය නැහැ. ඒක ඕවර්ලොක් කරන්නත් පුළුවන්, නැත්නම් හීනියට නමලා මහන්නත් පුළුවන්. අනිත් පැති වලට මැහුවාසි තියලා ওই විදිහට කපා ගන්න. ඕ කොටසෙන් දෙකක් කැපෙන්න ඕනේ, දකුණු පැත්තට සහ වම් පැත අත් කටට. බලන්න මම මොනවද කරන්නේ. දැන් මේ බ්ලවුස් එකේ මම මේ ප්ලැකට් එකේ එන තැන පපුව හරියට පොඩක් රැලි දාන විදිය කියලා දෙනවා. එතකොට මේ පපුව හරිය ලස්සනට එනවා, මොකද රැලිත් ඇවිල්ලා තියෙන හින්දා එතන චප වෙලා හිටින්නේ නැහැ, ලස්සනට එනවා. බලන්න මම මේක කරන විදිහ. මේ ඇවිල්ලා හරියටම බස් පොයින්ට් එක. ඒ දක්වා ඔයාලගේ අංශය ඔපනැල්ල ඩාට් එක දික් කරගන්න. දික් කරලා මේ බලන්න රේඛා දෙකක් ඇඳගන්න කර දක්වා. මම රේඛා තුනක් ඇඳලා දැන් මේ රේඛා වලින් වස්ට් පොයින්ට් එක දක්වා කපන්න. එතනින් එහාට කපන්න එපා. ඒ දක්වා කපලා වෙන් කරන්නත් එපා. පරිස්සමින් කපන්න. කපලා අංශය ඩාට් එක මම මේ පෙන්වන විදිහට අලවලා දාන්න. එහෙම ඇලවුවාම ඒ අලවපු ප්‍රමාණය අපිට එනවා මේ පැත්තට. ඒකෙන් පෙන්වන්නේ ඩාට් එක අපි අහක් කරලා නැහැ. ඩාට් එකේ වොලියුම් එකේ එන ප්‍රමාණය අපි ගත්තා කර පැත්තට. ඔය විදිහට අලවලා මේ ඉඩස ආපු තැනට යටින් කොලයක් අලවලා ඒ කපාගත් කොටස් ටික සමව බෙදලා යන්න අලවන්න. දැන් රැලි කරනකොට එතන ඕගලන් ගාව දැන් ප්ලැකට් එක කපලානේ තියෙන්නේ, අපි වෙනම කපා ගත්තානේ. ඒ ප්ලැකට් එක එන ප්‍රමාණය වෙනකල් තමයි රැලි කරන්න ඕනේ එතන. ඒ හින්දා ඔයගලන් බය වෙන්න දෙයක් නැහැ. කර ලොකු වෙයිද නැත්නම් මදි වෙයිද ඒ හරිය ගැන වද වෙන්න ඕනේ නැහැ. මොකද ප්ලැකට් එකේ ප්‍රමාණය හරියට එන තරමට තමයි අපි රැලි කරගන්නේ. දැන් ලස්සනට ආපහු එතන කරයා කරලා ඒ මැහුම් වාසි දිකීම කපලා වෙන් කරලා ගන්න. පෙරමැද කපන්නේ නැම්මට. දැන් අංශය මම මේ විදිහට තිබ්බා. ඕගලන් කැමති නම් අංශය කෙලින් කරලා ඇඳ ගන්න. කෙලින් කරලා ඇඳපුවාම බ්ලවුස් එකක් විදියට එනවා. ඇඟට හිර වෙලා හිටින්නේ නැහැ. පොඩ්ඩක් ලූස් එකට තියෙනවා. දැන් මේකට මැහුම් වාසි තියාගන්න. හැම වෙලාවම අංශයට අඟලක් මැහුම් වාසි තියාගන්න එක ගුණදායකයි. මොකද මදි වුණොත් ඕගලන්ට මේ පුළුවන් පොඩක් ලොකු කර ගන්න. දැන් බලන්න ෆ්‍රන්ට් එක තියෙනවා. බැක් එක තියෙනවා, ප්ලැකට් එක තියෙනවා, ෆේසින් එක තියෙනවා. මේකට එච්චර රිදියන්නේ නැහැ, ඒ හින්දා සාම්පල් එකක් මහලා බලන්න. මේ බලන්න මම කපාගත්තා. මම මේ ඉතුරු රෙදි වලින් තමයි මේ වගේ දේවල් කරන්නේ. ෆේසින් එක බලන්න මම ෆියුසින් අලවලා තියෙන්නේ. ප්ලැකට් එකටත් මම ෆියුසින් ඇලෙව්වා. බලන්න ඇඳුමේ ෆේසින් එක මේ අර ප්ලැකට් එකේ එන තැනටත් මම මේ පොඩි ෆියුසින් කැල්ලක් ඇලෙව්වා. මොකද එතන කොන් කපනකොට මේ එතන මේ ශක්තිමත්ව තියෙන්න ඕනේ නිසා. ඉස්ලාම කරේ මම උරීස් දෙක මූටු කරගත්තා. ප්ලැකට් මම කොටස් 4ක් කපා ගත්තා. කොටස් 2ක් ෆේසින් අලවලා. දැන් බලන්න යටින් තියෙන කොටස ෆේසින් අලවලා නැහැ. උඩ තියෙන කොටස විතරයි. දැන් බලන්න කරපැත්ත මහගෙන යන්න. මහගෙන ගිහිල්ලා කට් මාක්ස් දාලා උඩට හරව ගන්න. උගලන්ට පේනවා ඇති මම මේ මහන විදිය. ඔය විදිහට කට් මාක්ස් දාන්න ඕනේ, නැත්තම් මේ රවුම් තියෙන තැන් ලස්සනට හරවන්න බෑ. පරිස්සමෙන්, මොකද මේ මැහුම කපන්න නැති වෙන්න. දැන් බලන්න ළඟින්ම මැහුමක් දාන්න යටට යන පැත්ත කොටසට. මැහුම වැටෙන්න ඕනේ යටට යන පැත්තට. මම කරන්නේ මම හොඳට අයන් කරනවා. අයන් කරනවා කියන්නේ ඇඳුමේ භාගයක් මහනවා කියන එක. මොකද අයන් කරන එකෙන් ඉක්මනට සහ පහසුවට පිරිසුදුවට මහන්න උපකාරී වෙනවා. නමුත් ඉතින් අපිට ලංකාවේ කරන්ට් බිල වැඩිනේ නේද? මේ හින්දා පුළුවන් තරම් කරන්ට් බිල අඩු වෙන විදිහට අපි පාවිච්චි කරමු. අපි මෙහි ගෙවනවා තමයි. උනාට ඉතින් බලන්න මම පිටිපස්සෙන් මේ කොටස් දෙක මූට්ටු කරගත්තා. දැන් බලන්න මම මැහුමක් දාලා ඒ අර අපි රැලියන තැන් ලස්සනට පොඩ්ඩක් රැලි කරගත්තා. කල්පනාකාරී වෙන්න රැලි තියෙනකොට ඒ රැලි වල පරතරය දෙපැත්තම එක ගානට යන විදිහට, එක පැත්තක රැලි උඩට පල්ලෙහාට එහෙම නැතුව, මොකද ඇඳුමේ නැත්තම් අඩුපාඩු පේනවා. දැන් මේ විදිහට මම පටන් ගත්තේ පිටිපස මැද ලයින් එකේ ඉඳලා. බලන්න පින්ස් ගහගෙන යන්න. හරියටම අඟල් භාගයක් පරතරය තියලා පෑනකින් හරි පැන්සලකින් හරි මාක් එකක් දාගන්න හරියටම ඒ මාක් එක දක්වා පමණයි මහන්නේ. මේ බලන්න කරපැත ලොකු වෙලා තිබුණා මම මේ ප්ලැකට් එකේ ගානට තව ටිකක් රැලි කරගත්තා. අනිත් පැත්තත් ඒ විදිහටම කරලා උගලන් මහගෙන යන්න. මහනකොට පරිස්සමින් මේ ප්ලැකට් එකේ අර මැද හරිය ඒ ලකුණු කරපු පොයින්ට් එක වෙනකල් විතරයි මහන්නේ. එතනින් එහාට මහන්න එපා. එතනින් එහාට මැහුවොත් එම ඔයගලන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතන රැල්ලක් ඇති වෙනවා. බලන්න බලන්න ඊට පස්සේ දැන් මේ ඇතුලෙන් ඒ කොන් දෙක කපන්න මැහුම දක්වා හැබැයි මැහුම කපන්න නැති වෙන්න. ඊපස්සේ යටින් මහන්නේ කොටස් දෙකකට. මේක ඉරිරෙද් දකින්න රැලි ටික ලස්සනට පේන්නේ නැහැ. නමුත් මං ඉතුරු රෙදි වලින් මහන්නේ. මම උගක් වෙලාවට සැම්පල්ස් මහන්නේ ඔක්කොම ඉතුරු රෙදි වලින්. දැන් බලන්න අතේ ෆේසින් එක මම අල්ලගෙන යනවා. මම අනිත් පැත්ත ෆේසින් එකේ අනිත් පැත්ත මම ඕවර්ලොක් කරලා තියෙන්නේ. මහලා මේ විදිහට කට් මාක්ස් දාන්න. දැන් බලන්න ආපහු මැහුමක් දාන්න. මැහුම දාන්නේ හරියට ළඟින්ම ෆේසින් එක පැත්තට. මැහුම වැටෙන්න ඕනේ. දැන් බලන්න අංශේ මුට්ටු කරන හැටි. ඒ විදිහටම අනිත් පැත්තටත් කරන්න. බලන්න අංශේ මුට්ටු කරන විදිහ. ෆේසින් එකේ එක පැත්තක් මේ බලන්න. ඔය විදිහට උඩට නමන්න. බලන්න දිගහැරපුවාම හොඳ නිමාවක් පේනවා අංශයට. ওই විදියට අනිත් පැත්තත් මහන්ඳ හොඳට අයින් කරන්න. මම ඊට පස්සේ මේ ඒ විදියට මහල ඉවරලා වාටියත් මැහුවා. ඇතුලේ ඕවර්ලොක් කරන්න මේ විදිහට වටේටම ඕවර්ලොක් කරලා මැහුමක් උඩින් දාගෙන යන්න. මේ බලන්න මම හොලේ වුණාට පස්සේ මගේ බ්ලවුස් එක. ඉතින් ඕක තමයි මට අද ඔයගලන්ට කියලා දෙන්න ඕනේ උනේ. මං හිතනවා ඔයගලන් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා. ඊළඟ පාර හම්බෙනතුරු ඔබ සැමට බුදු සරණයි. ජේසුපීටයි මම සන්ධ්‍යා. Learn it, do it.